වත්මන් අසිරු ආර්ථික තත්ත්වය තුළ පවත්නා සැබෑ යථාර්ථය සැඟවීමකින් තොරව ජනතාවට ප්‍රකාශ කරන ලෙසත් දීර්ඝකාලීන ආර්ථික ස්ථාවරය සඳහා ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණවලට පටු දේශපාලන වාසි නොතකා සහයෝගය ලබා දෙන ලෙසත් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉල්ලා සිටියා. ඔහු එම ඉල්ලීම සිදු කළේ පාර්ලිමේන්තුවේ පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී. මෙහිදී මහබැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ ඉන්ධන මිල සූත්‍රයක් හඳුන්වා දුන් අවස්ථාවේ ඒට එල්ල වූ විරෝධය හේතුවෙන් එම මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවයි. එහෙත් අද වන විට එම මිල සූත්‍රය හඳුන්වා දීමට සිදු ඇති බවද මහබැංකු අධිපතිවරයා තවදුරටත් පෙන්වා දුන්නා. වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ පැහැදිලි කරමින් නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘති වෙනුවෙන් වෙන් කළ ඇමරිකා ඩොලර් මිලියන 600ක මුදලක් ඉදිරි කාලය සඳහා ඉන්ධන ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට එකඟතාව පළ වී ඇති බවයි. කෙසේ හෝ ඩොලර් සපයා දුන්නද විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලිට්‍රෝ ගෑස් ආයතනයේ ලබන අධික පාඩුව හේතුවෙන් ඩොලර් මිලදී ගැනීමට ඔවුන් සතුව රුපියල් නොමැති වීමද බරපතල ගැටලුවක් බව පෙන්වා දුන්නා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා සාර්ථක කරගනිමින් ණය ප්‍රතිව්‍යූහගත කිරීම හා අදාළ ගිවිසුම් ගතවීම දක්වා ගතවන ඉදිරි මාස 3-4ක කාලය අභියෝගාත්මක බවත් ඒ සඳහා හැකි උපරිමෙන් කටයුතු කරන බවත් මහබැංකු අධිපතිවරයා තවදුරටත් ප්‍රකාශ කළා.